අපි පෙරේදා රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සාකච්ඡාවක් පවත්වලා අපි තීන්දු කරා මේ විශ්වාස භංගයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සීලම දෙනාගේ ඡන්දය පාවිච්චි කරා. විශ්වාස භංගයේ ඉදිරිපත් කර කණ්ඩායම් සහ විරුද්ධ පක්ෂය මේ සම්මත කර ගැනීම සඳහා ගන්න උනන්දුව පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. අද වෙනකන් තවම අපිත් එක්ක මේ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් කරේ නැහැ. මේ විශ්වාස භංගයේ ජයග්‍රහණය කරා ජනතාවට බලපාන ජනතාවට සිදුවෙන හොඳ දේවල් වලදී අපි විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නේ නැහැ. ජනතාවට අහිතකර දේවල්, රටට අහිතකර දේවල් ඒවයිදී අපි අපේ විරෝධතාවය පළ කරනවා. රට හිතන් ඉන්නවා මේ විශ්වාස භංගයෙන් ආණ්ඩුව පැරදිලා දැන් හෙට උදේට අලුත් ආණ්ඩුවක් හැදේ කිය. නමුත් අද විපක්ෂයේ මේ ඉදිරිපත් වෙන විශ්වාස භංගය මම දැනුවත් මම දන්නේ නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉදිරියට අපි දැනුවත් එහෙම කිසිම වැඩපිළිවෙලක් විපක්ෂයට නැහැ. විපක්ෂයක් ලෙස වැඩ කරනවා නම් එකට හිටගන්න විපක්ෂ කට්ටියට බැරි නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු ජන පෙරමුණටත් බැරි නා එකට හිටගන්න. ජනතා විමුක්ති පෙරමුණ අනිත් කණ්ඩායමකටත් බැරි නා එකට හිටගන්න. කොහොමද ආණ්ඩුව වැටෙන්නේ? ආණ්ඩුව ඉදලා ආණ්ඩුවෙන් එළියට බැස්සේ සැබෑ ආණ්ඩු විරෝධී පිළක් එක්ක හිටගන්න. හැබැයි බැලුවම දැන් ඒකත් මඩ ගොහරුවක් වගේ එහෙට මෙහෙට යනවා. ඒකත් ආණ්ඩුවෙමද කියලා හිතනවා සමහරවිට.